Hash function ne kete na thawa application ne kath tamai authentication of evidence. Sakshi electronic sakshi handuna ganeema. Electronic sakshi vinasha kirima change kirima modify kirima handuna ganeema. Sandaha api hash algorithms use karana. Udaharanayata gattot pariganaka aparadayak unama police niladhariyek ඔගොල්ලන්ගේ කම්පියුටරේ එහෙම නැත්නම් ෆෝන් එක අතරංගුර ගන්න පුළුවන් ෆෝන් එක සීස් කරගන්න. ඒක තියෙන ඊට පස්සේ ඒ ෆෝන් එකේ හරි උදාහරණ ෆෝන් එක කියමු. එතකොට ඒ ෆෝන් එකේ තියෙන වීඩියෝස් හරි පින්තූර හරි භාවිත කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට එරෙහිව සාක්ෂි විදිහට නැත්නම් ඔයගොල්ලෝ මොකක් හරි අපරාධයකට මුහුණ දෙනවා. ඒ අපරාධයට අදාළ තොරතුරු එවිඩන්ස් ඔයාගේ ෆෝන් එකේ හරි CCTV කැමරා එකේ හරි තියෙනවා. එතකොට ඒවා පොලිසියෙන් ලබා ගන්නවා. උසාවියේ ඉදිරි සාක්ෂි හැටියට ඉදිරිපත් කරන්න. ඒ වගේ ලබා ගත්තහම ඒ වගේ ලබා ගන්න අවස්ථාවේදී කොහොමද මේ හෑෂ් ඇල්ගොරිතම් එක උදව් වෙන්නේ? හෑෂ් ඇල්ගොරිතම් එක උදව් වෙන්නේ මෙහිමයි. අපි හිතමු පොලිස් නිලධාරී ඔයගොල්ලන්ගේ ෆෝන් එක අත්අඩංගුවට ගන්න. ඒ ෆෝන් එක ලබා ගන්නවා සාක්ෂි හැටි. නැත්නම් CCTV ගන්න. එතකොට ඇත්තම ඒ ගන්න උපකරණයේ තියෙන දත්තවල හෑෂ් වැලිය කැල්කියුලේට් කරන්න ඕන. හරි විදිහට. උදාහරණයකට අපි හාඩ් ඩිස්ක් එකක් ගන්නවා නම් හාඩ් ඩිස්ක් එකේ ඔක්කොම ෆයිල්ස් වල සේරම ෆයිල්ස් වල අපි ඩේටා තියෙනවා. ඒ ඩේටා වල හෑෂ් වැලිය එක සේරම ෆයිල්ස් වල හෑෂ් වැලිය එක කැල්කියුලේට් කරන්න. ඒ හෑෂ් වැලිය එක අපි හිතමු H1 කියලා. අන්න ඒක පූජිතයාගේ හරි ෆැමිලි කරුගේ හරි ඉදිරියේම කරන්න. කරලා ඒ H1 එක මොකක් හරි printed document එකක print කරලා මේක තමයි අත්අඩංගුවට ගත්තු ෆෝන් එකේ තියෙන සියලුම ෆයිල්ස් වල හෑෂ්. නැත්නම් මේක තමයි අත්අඩංගුවටගත්තු CCTV කැමරා එකේ අදාළ වීඩියෝ එකේ හෑෂ් කියලා ඒ හෑෂ් වැලියු එක ගන්න. අරගෙන ඒ හෑෂ් වැලියු එක මොකක් හරි ડોකියුමන්ට් එකක print කරලා printed document එකක print කරලා හරි ලියලා හරි අත්සනක් ගන්න ඕන ෆැමිලි කරුගේ හරි සාක්ෂි කරුගේ හරි පොලිස් නිලධාරියාගේ අත්සනකුත් සමග. ඒක තමයි හරි විදිය. ඇයි අපි අත්අඩංගුවට ගන්න electronic evidence වෙන හෑෂ් වැලියුස් ගණනය කරලා අත්සන් ගන්න. ඒකට ප්‍රධානම හේතුව තමයි ඉලෙක්ට්‍රොනික එවිඩන්ස් පහසුවෙන් වෙනස් කරන්න පුළුවන්. අපි හිතමු යමෙක් වාගේ ෆෝන් එකක් අත්අඩංගුවට අරගෙන ඒකේ නැති වීඩියෝ එකක් දානවා පොලිසිය. දාලා කියනවා හරි මෙයා ගාව මේ වීඩියෝ එක තිබුණා මෙයා තමයි මේ අපරාධය කළේ කියලා. එතකොට ඔයා කොහොමද පෙන්නන්නේ මේක මේ ෆෝන් එකේ තිබුණේ නැහැ කියලා? මොකද අත්අඩංගුවට ගත්තට පස්සේ මේක දාලා තියෙන්නේ. ඒත් අත්අඩංගුවට ගත්ත වෙලාවේ දත්තයි පස්සේ දත්තයි අතර වෙනසක් සිද්ධ වෙනවා කියලා ඔයාට පෙන්වන්න තියෙන එකම විදිය තමයි මේ හෑෂ් එක. ඒ නිසා යමක් ඉලෙක්ට්‍රොනික එවිඩන්ස් අත්අඩංගුවට ගනිද්දී ඒකේ හෑෂ් වැලියු එක කැල්කියුලේට් කළ යුතුමයි. ඒ හෑෂ් වැලියු එක හරි විදියට printed version එකක් විදියට ඒ අත්අඩංගුවට ගන්න පුද්ගලයාත් උසාවියටත් විතරපත් කරන්න ඕනේ. වෙනස් අවස්ථාවකදී ප්‍රශ්නකාරී තත්ත්වයක් මතු වුණොත් ඒ කියන්නේ ෆැමිලි කරු හරි සාක්ෂි කරු හරි කවුරු හරි කිව්වොත් නෑ නෑ මේක තිබුණේ නෑ වෙන කෙනෙක් තමයි මේක දාලා තියෙන්නේ නැත්තම් මේක තිබුණා මේ පොලිසියෙන් මේක මකලා දැන් නැහැ කිව්වොත් ඔයගොල්ලන්ට ඒක එහෙම නෙවෙයි මේ මේ අවස්ථාවේදී අත්අඩංගුවට උපකරණේ තියෙන තත්ත්වම තමයි මේ තියෙන්නේ කියලා පෙන්නන්න පුළුවන් එකම විදිය තමයි හැෂ්. එතකොට ඒ වගේ ප්‍රශ්නකාරී අවස්ථාවක් මතු වුණොත් අපි කරන්න තියෙන්නේ ඒ නීතිඥයන් ඉදිරියේ ඒ නැවතත් ඒ උපකරණයේ තියෙන සියලුම දත්තවල නැවතත් හෑෂ් වැලියු එක කැල්කියුලේට් කරන සියලුම දත්තවල අලුත් හෑෂ් වැලියු එක අපි හිතමු H2 කියලා එනවා කියලා. ඔයගොල්ලෝ පෙන්නනවා මේ H1 H2 සමානයි. එතකොට මේ H1 H2 සමාන නම් අත්අඩංගුවට ගස්ත අවස්ථාවේදී අලුත් අවස්ථාවේදී දෙකෙදිම මේ උපකරණයේ ඉල තිබිලා තියෙන්නේ එකම දත්ත. හැබැයි මේ H1 H2 දෙක වෙනස් නම් පැහැදිලිවම යමක්
මෙම අත්අඩංගුවට ගත් උපකරණයේ දත්ත වෙනස් කළගන්න. සමහරවිට අලුත් ෆයිල් එකක් දාන්න පුළුවන්, තිබිච්ච ෆයිල් එකක් මසන්න පුළුවන් පොලිස් අත්අඩංගුවේ තියෙද්දි, සීස් කරලා තියෙද්දි, නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙද්දි. ඒ වගේ දෙයක් කරොතින් ඒක අඳුනගන්න අපි පාවිච්චි කරන්නේ හෑෂ්. කොහොමද පාවිච්චි කරන්නේ? අතරවල ගන්නකොට අපි කියන්න ඕනේ නිලධාරීන්ට මේකේ හෑෂ් එක කැල්කියුලේට් කරගන්න. මොකක්ද ඒ හෑෂ්? ඒක ප්‍රින්ට් කරලා මටත් දෙන්න ඔයගොල්ලොත් තියන්න. ඊට පස්සේ එයාට පුළුවන් ඒ දත් අරන්. ඒ ප්‍රොසෙස් එකට අපි කියනවා චේන් ඔෆ් කස්ටඩි කියලා. චේන් ඔෆ් කස්ටඩි කියන ප්‍රොසෙස් එකේ වෙන්නේ අපේ කස්ටඩි එක යටතේ, කියන්නේ අපි යටතේ තියෙන දත් වෙනස් වීමකට භාජනය නොවූ බවට සහතික කිරීම. එහෙම සහතික කිරීමට තිබෙන ක්‍රමය හෑෂින්. අපි හාඩ් ඩිස්ක් එකක් කියමු, ඒක අත්අඩංගුවට ගන්නකොට ඒකේ තියෙන සියලුම දත් හෑෂ් ඇල්ගොරිතම් එකට ඇතුළු කරලා ඩේටා ඒකේ හෑෂ් එක කැල්කියුලේට් කරන්න. ඒක අපි සාක්ෂියක් හැටියට තියාගන්න. ඊට පස්සේ සාක්ෂි දෙන අවස්ථාවේදී ප්‍රශ්නකාරී වුණාම ඒ හාඩ් ඩිස්ක් එක නැවතත් මේ හෑෂින් ඇල්ගොරිතම් එකට ඇතුළු කරලා හෑෂ් වැලියු එක කැල්කියුලේට් කරලා පෙන්නන්න ඕන මේ H2H1 දෙකම එකයි. ඒ දෙකම එක නම් කිසිම කෙනෙක් මේ හාඩ් ඩිස්ක් එකට හරි මේ CCTV කැමරා එකේ හාඩ් ඩිස්ක් එකට හරි මේ ෆෝන් එකට හරි අමතර දත්ත ඇතුල් කිරීම හෝ ඒ තුළ තියෙන දත්ත මැකීමක් සිද්ධ කරනනේ මේ දෙක හෑෂ් වැලුව එක අවස්ථා දෙකේදීම සමානයි. හැබැයි මේ අවස්ථා දෙකේදී මේ හෑෂ් වැලුස් දෙක වෙනස් නම් පැහැදිලිවම මෙම අත්තරංගුවේ තිබුණු උපකරණයේ වෙනස් කිරීමක් සිද්ධ කරලා තියෙනවා. එතකොට මේ තුළ තිබෙන දත්ත එහෙනම් අපිට සාක්ෂි හැටියට පිළිගත නොහැකි උසාවියේදී යම්කිසි වෙනස් වීමකට පාදින වෙලා තියෙනවා. උසාවිය ඉදිරියේ ඉලෙක්ට්‍රොනික දත්ත සාක්ෂි හැටියට ඉදිරිපත් කරන්නේ නම් අනිවාර්යෙන්ම එම දත්ත ලබා ගන්න අවස්ථාවේදී ඒකේ හෑෂ් වැලියුව ගණනය කරලා සේව් කරලා කොහරි තියාගත යුතුමයි. ඒ ගණනය කරපු ගැනීම එක සාක්ෂිකරුන් හරි පැමිණිකරුන් හරි විත්තිකරුන් හරි අත්සන යටතේ හෑෂ් වැලියුව එක සටහන් කරගන්න. එතකොට කිසිම කෙනෙකුට කිසිම අවස්ථාවකදී කියන්න බෑ පොලිසියෙන් මේකට දේත දාලා පොලිසිය මේකේ තියෙන ෆයිල් මකලා මේ කියම ෆයිල් එකක් තිබුණේ නෑ, මේකේ තිබිච්ච ෆයිල් එකක් නෙමෙයි දැන් තියෙන්නේ, ඒ වගේ දේවල් කියන්න බෑ. මොකද ඒ වගේ ප්‍රශ්නකාරී අවස්ථාවක් මතුවුණොත් ඉතාම පහසුවෙන් අපිට උසාවියට කියන්න පුළුවන් ආපහු මේකේ චේන් ඔෆ් කස්ටඩි චෙක් කරන්න කියලා. ඒ කියන්නේ උසාවිය ඉදිරියේ නැවතත් ඒ උපකරණයේ තියෙන දත් වල හෑෂ් වලින් කැල්කියුලේට් කරලා බලන්න පුළුවන් ඒ දෙකම සමානද කියලා. ඒ දෙකම සමාන නම් අපිට ප්‍රශ්න කරන්න බෑ. ඒ දෙක වෙනස් නම් අපිට පැහැදිලිවම කියන්න පුළුවන් මේ අත්තරංගුවේ පවතින අවස්ථාවේදී වීම දත් වෙනස් වීම වාදින වෙනවා. හෑෂ් ඇල්ගොරිතම් එක මන් වෙන මේ ඉතාමත් වැදගත් function එක, ඒ කියන්නේ process එකට අපි පාවිච්චි කරමු. chain of custody maintain කරන්න පරිගණක දත්ත අපරාධයක සාක්ෂියක් විදිහට ඉදිරිපත් කිරීමේදී. එහෙම නැත්නම් අපි කියනවා hash algorithm එක chain of custody වලට පාවිච්චි කරනවා පරිගණක වෝහාරික විද්‍යාව. පරිගණක අධිකරණ විද්‍යාව හරි පරිගණක වෝහාරික විද්‍යාව හරි කියලා අපිට කියන්න පුළුවන් සිංහලෙන්. Digital forensic කියන්නේ digital forensic වලදී ප්‍රධානම ඉතාමත් වැදගත් cryptographic algorithm එක තමයි hash. ඒක අපි පාවිච්චි කරන්නේ අපි ලබා ගන්නා electronic සාක්ෂි අපරාධය පිළිබඳ පරීක්ෂණ කරන අවස්ථාවේදී වෙනස් වීමකට භාජනය වී තිබේද නැද්ද යන්න සහතික කරන්න. ඒක ඔයගොල්ලන්ට තේරෙනවා
හරිගණක අපරාධ සම්බන්ධව වැඩ කරද්දී ඉතාමත් වැදගත් කරුණක් හැටියට. හැබැයි ලංකාව වගේ රටවල මේ වගේ සාක්ෂි පරිගණක අපරාධ සඳහා ඉලෙක්ට්‍රොනික් සාක්ෂි ඉදිරිපත් වීමේදී මේ ප්‍රොසෙස් එක තවමත් හරියට ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ ඉදිරිපත් වෙන සාක්ෂි ප්‍රශ්නගත. ඒ කියන්නේ මේවා නිවැරදිද නැත්නම් කවුරු හරි වෙනස් කරලාද නැත්නම් තියෙන දෙයක් මකලාද කියන එක හරියටම කියන්න බැරි. ඉතින් හරියටම කියන්නේ නම් ඒවා අත්අඩංගුවට ගන්නකොට ඒවා හරියට අත්අඩංගුවට ගන්න. නිකන් ගිහිල්ලා හිතුමතා අපිට ගන්න බෑ. නිකන් හිතන හිතන වෙලාවට ගන්න බෑ. ඒක ගන්න විදියක් තියෙනවා. ඒ ගන්න කොහොමද? ඒ ගන්න වෙලාවේ ඒක අනිවාර්යයෙන්ම හැෂ්ටැග් ක්‍රියේට් කරලා ඒක සාතික කරගන්න ඕන. එයා ඒ උපකරණය අයිතිකරු. ඒ ඒ ඒ ගන්න අවස්ථාවේදී ඒ අයිතිකරු ඉදිරියේදී මේ දේ කරගන්න. ඊපස්සේ ඒ අයිතිකරුට කවදාකවත් ප්‍රශ්න කරන්න බෑ. චෝදනා කරන්න බෑ. ඒ උපකරණයේ තිබෙන තත්ත්වයන් අපරාධයක සාක්ෂියක් ඇටියට උසාවියේදී ඉදිරිපත් කරා. ඒ ඉතාමත් වැදගත් ඒ කාර්යයද පාවිච්චි වෙන්නේ අපි මේ ඉගෙන ගත්ත හරිම සරල හෑෂ් කියන ක්‍රිප්ටෝග්‍රැෆික් අල්ගොරිතම්. දැන් ගොඩක් කතා කරා මේ හෑෂ් අල්ගොරිතම්ස් ගැන. බලමු ඉස්සරහට තවත් මේ හෑෂ් අල්ගොරිතම්ස් වල ප්‍රශ්න තියෙනවද කියන එක අපි තවත් කතා කරමු. මේ හෑෂ් අල්ගොරිතම්ස් බ්‍රේක් කරන්න පුළුවන් විදිහ කියලා අපි ඉදිරි වීඩියෝ වලදී discuss කරලා බලමු.